අද ගීතේ සුන්දර මිහිරි මතක ගැන කතා බහ කරන්නේ ජනමාධ්‍ය වේදී සමීර ප්‍රේමචන්ද්‍ර. සමීර ඔබ මීළඟට තෝරන්නේ කරුණාරත්න දිව්‍යගණේ ගායනා කරන ගීතයක්. මහත්වරුනි මා නෙළුමල මට සිඹින්න දෙන්න. තවත් පදයක් තියෙනවා. මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න පුංචි ආයාචනයක්. එවගේම ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන්. සමහර වෙලාවට හිතෙනවානේ මෙහෙම දේවල් වෙද්දී දෙයියෝ කොහෙද ඉන්නේ කියලා. හතර මේකලා දැන් මේ ශාන්තිනීට ප්‍රේම කරන්න කියලා ආයාචනය අද දවසේ අපිට ඉතාම වැදගත්. මොකද අපි දශක 3කට එහා කුරිරු යුද්ධයක් අවසන් කරලා ජනතාවක් හැටියට රටක හෙම්බත් වෙච්ච ජාතියක් හැටියට අපි ඉන්නේ. ඇත්තටම අපි යුද්ධේ අවසන් කිරීම සැමරීම ඇත්ත. අපි යුද්ධේ අවසන් කරලා අද දවසේ යුද්ධය සමරනවා තමයි. හැබැයි අපිට යුද්ධයට ගිය ඒ අන්තර්වාර්ගය ආදරේ අපි අතින් ගිලිහුණ බවක් අපිට හැඟෙන්නේ නැහැ. මොකද විශ්වාසයේ අවබෝධය නැති වුණාට පස්සේ තමයි එකට හිටපු ජාතියක් මේ විදිහට 30 වසරක් දශක 3කට එහා යුද්ධයකට ගියේ. ඉතින් මං හිතනවා අද දවසේ මේ සැමරුම් අතරේ මම මේ ගීතය තෝරගන්න ප්‍රධානම සාධකය අද වර්තමානයේ අපිට ඉතාම වැදගත්. මේ සැමරුම් අතරේ අපි කල්පනා කරොත් අපේ හමුදා සෙබළුම් විශාල පිරිසක් ආබාධිතයි. ඒ අයගේ ජීවිත අතිශයින්ම දුෂ්කර ජීවිතයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයන් අහිමිවුණු බිරිඳවරුන්ගේ දුක් සුසුම් මැද දවසක වෙන රටක් මේක. දරුවෝ තනි වෙලා ඉන්නවා. එතකොට මේ සැමරුම් මාසේ අපි කොහොමද ඇත්තටම මේ කාරණේ සමරන්නේ? මං ඇත්තට මේ ගීතය තෝරාගන්න ප්‍රධානම හේතුව විශේෂයෙන්ම 1971 වික්‍රත්නායකගේ සාප්‍රසංගය පවත්වපුවාම යාපනේ ඒක බලන්න පිරි ඉතිරි ගිය දෙමළ මිනිස්සු. එහෙම අපිට සංස්කෘතික නෑකමක් තිබ්බු ජාතියක්. එහෙනම් අපිට කොහේ හරි තනක වැරදුනා. ඒ වැරදුණු අපි අතින් ගිලිහුණු ප්‍රේමය, අන්තර්වාර්ග ප්‍රේමය, ඒ සහෝදර බැඳීම අපි නැවත මං හිතන්නේ මේ මැයි මාසේ 18 වෙනිදා මේ සමරනකොට අපි දෙගොල්ල එක කොඩියක් යටට ඇවිල්ලා එක පහනක් පත්තු කරලා සහෝදරයා උඹ අපිට කියන්න පුළුවන් නම් සහෝදරයා උඹ යුද්ධෙදි පෙරදුනා තමයි. හැබැයි අපි එකම රටක ජාතියක් හැටියට අපි මේ වෛරය නැත්තම් වීරත්වයේ සමරන වෙනුවට මනුස්සත්වයේ සමරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ කළා අපිට නැවත දවසක මෙවැනි අන්තර්වාර්ගික ආදර ප්‍රේමය පෙරලා ජනතාවට ඔහුන්ට ඒ සහෝදර ජනතාවට දෙන්න පුළුවන් නම් මං හිතනවා අපිට අර 70කට කලින් තිබ්බ අපේ සුන්දර අතීතයට අපිට යන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේ ශාන්තිනීට ප්‍රේම කරන්න කියන කාරණේ මේ රත්නශ්‍රී විජේසූරියන් මේ ලියන ගීතය ඇතර මේ ශාන්තිනී කියලා කියන්නේ මේ ආදරය, මේ ශාන්තිනී නැමති ආදරයේ ප්‍රේමය දීලා අර විවිධ දේවල් වලින් බැඳිලා තියෙන කුල ගෝත් සියල්ල අරගෙන මේ දයාව ප්‍රේමය විතරක් දෙන්න කියලා බොහොම හොඳ ආයාචනයක් කරනවා. මං හිතනවා අද දවසේදී අපි ශාන්තිනීලට ප්‍රේම කළ යුතුයි. රත්නශ්‍රී විජේසිංහයන් අතින් ලියවෙන මේ ගීතය විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කරනවා. මේ ශාන්ති නීති මාවැටි නලල කුංකුමම් තිමා අහසේ අඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යා ශාන්ති නීති මාවැටි නලල කුංකුමම් තිමා අහසේ අඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් උඩට තිරුවංගල් එළිය වැටීමෙන් උඹේ කවියකි දැන් ඊ සැලෙන ඔය දැතේ වලලු ඔය තරම් බරද කියා පං කිල්ලි බරද කියා පං ශාන්ති නීති මාවැටි නලල කුංකුමම් කුංකුමම් තිමා අහසේ අඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්
යල් සිරිත් දෑ කුලගුත් ඔබ ආපසු ගන්න මහත් වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න ඉරුක් කුරල් පොත අරින්න දැස පියා ගන්න මහත් වරුනි මානිලු මල් මට සිඹින්න දෙන්න තෙමා වැටි නලල කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන්තලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනී තෙමා වැටි නලල කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් කලට ගිනි ඇවිලි අන්න නැගෙන දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්